සු අත්‍රාගච්චන් ඒවතා සත්තම්මං චස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම සවන කාලෝයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතස්ස සම්මා සම්බුද්දස්ස දීකා ජාගරතෝ රත්තේ දීකං සන්තස්ස යෝචනං දීකෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිචානතන්ති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 47 වන දේශනාවයි අද යෙදී තිබෙන්නේ 5 වෙනි බාල වර්ගයේ පළවෙනි දේශනාව දීගා ජාගරතෝ රත්ති නිදිවරන්නාට රැය දිගයි දීගං සන්තස්ස යෝජනං විඩා ඇත්තාට ගමන් කරන්නාට මාර්ගයේ දිගේ ගමන් කරන්නාට නැත්නම් මගියාට යොදුන දිගයි දීකෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිචානතං සද්ධර්මය නොදන්නා අවිචානතං බාලානං බාලයන්ට සංසාරෝ සසර දීකෝ දිගයි නිති නිදියන් නැති නැතනින් දෙයන් නැති කෙනෙකුට රෑදිග වගේ මාර්ගය යන මගියෙට්ට යොදුන දිග වගේ ධර්මය නොදත් අන්ධ බාලයන්ට පෘථජ්ජනයන්ට සංසාර දිගයි සවැත් නුවර රජකම් කළ පසේ නදී කොසල් රජතු එක්තරා උත්සව දවසක ඇත්තබරණින් සැරසු පුණ්ඩරික නම් සුදුපාට ඇතකු පිර නැගී මහත් රාජ තේජසින් නුවර සැරිසරනෝ. රාජපුරුෂයෝ මිනිස්සුන් අයින් කරමින් පැත්තකට කරමින් ඔවුන්ට පහර දෙමින් ඉන්න වෙලා ගැන්නේ මාර්ගීඩ ලබාගන්න මිනිස්සු ඉවත් කරනවා. ඒ මිනිස්සු රජුදුන් දානේ විපාක බලන්ඩ. රජු සසරදී රක් කරන ලද යහපත් කටයුතු වල ඵලය පෙනේ දැයි කිය කියා පහර කමින් පවා හැරි හැරි බලනෝ. මේ ගාලගෝට්ටි අතර එක්තරා දුප්පත් මිනිසෙකුගේ අඹුවක් ගෙයි ජනෙල් කවුලුවක් හැර රජු දෙස බලා එතනින් ඉවත්ව ගියා. රජුට ඇයගේ ඒ ඉවතට යාම පුන්සඳ වලාකුළු අතරට ගියාසේ හැඟුණා. රජතෙම ඇය කෙරෙහි ඇදී ගිය සිත ඇතිව ඇතු පිටින් බිම වැටෙන්නාසේ වී ක්ලාන්ත ගතියක් ඔය ඇවිල්ලා වහ වහ නුවර ඇවිදලා අන්තපුරයට පිවිසුණා. අන්තපුරේ කියන්නේ ඇතුල් නුවරට කියන එකයි. විශ්වස් ඇතිව ලං විශ්වාස ඇතුව ලංව ඇසුරු කරන ඇමතියෙක්ගේ කියන්නේ හොඳට විශ්වාසවන්ත රහසිගත වැඩක් කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත ඇමතියෙක්ගේ නල්ල ගෙන්වල ඇහුවා. අසුවල් තැනදී මා ඉතා ඕනෑකමින් බැලූ ගේ දුටුවා දැයි එසේ ස්වාමීනි දුටුවා. එයා පිළිතුරු දුන්න ඇමතියා ඒයුන් ගැහැණියක් දුටුවාද කියලා ඇහුවා. ඇමතියා කිව්වා එසේ ස්වාමීනි දුටුවා.
එසේනම් නොපමා වේගොස් ඇය දීග ගියාදයි දැන වූ කීයේ. සාමාන්‍ය ඒ කාලේ රජ කෙනෙක්ට ඒ හිත ගිහිපු ගෑනු කෙනා අස්වාමික වුණොත් කැන්දන් එනවා. සස්වාමික වුණොත් බෑ. ඉතින් ඇමතියත් එහි ගියා. ගිලකෝ ඇය විවාහ වෙච්ච කෙනෙක් සස්වාමික බව. අට රජතුමාගෝ එහෙනම් ඇගේ ස්වාමි පුරුෂයා ගෙන එන්නේ කිව්වා. නැවත එහි ගිහිල්ලා ඒ දුගී මනුස්සයට කිව්වා රජතුමා එන්න කියනවා කියලා. ඒ මනුස්සයට තේරුණා එකත් එකටම මා කැඳවනු ලබන්නේ මාගේ බිරිඳ නිසාම විය යුතුය. වෙන දෙයක් වේවා කොයි එකක් වුවත් රජාණන් ඉක්මවන්න බෑ නේද කියලා මාලිගාවට ආවා. රජතුමාට වැඳලා එකත් පස්ස හිටියා. ඒ වෙලාව රජතුමා ඇහුවා මාලිගාවේ නැවතී හිඳ මේ කටයුතු සොයා බලවයි කිව්වා. එළේ මිනිස්සෙකෝ දේවයන් වහන්ස මට අපහසුය. මම ඉතා දුප්පතෙක්මි. මේ ඉන්නා ලෙසින් ඉඳ රක්ෂාවක් කොට ආණ්ඩුවට අයබදු ගෙවන්නෙමි කියලා එයා මතක් කළා. ඒ නිසා මට මෙහෙම ඉන්න දෙන්නේ කියලා මතක් කරා. අයතුමා කිය උඹේ අයබද්දෙන් මට වැඩක් නැහැ. අද සිටම මෙහි නැවති කටයුතු සොයා බලව අනකොට කොයි යන්ද වේ නමුත් වරදක් සිදු කරවල මරා දමල මේ මිනිස්සයව අර කාන්තාව අයිති කරගන්න රජතුමා හිතුවේ. රජතුමා කඩුවක් පලියක් ඔහුට දුන්නා. මරණ බියෙන් බියපත් වූ මැනවින් රජුට සේවය කළා. කාමගින්න බුරබුරා නගිත් නගින් ඔහුගේ වරදක් මදුට රජතෙමේ වරදක් නගා මරා දමන්නෙමි සිතා ඔහු ළඟට ගෙන්වා. මෙයින් සියක් යදුනක් පමණ ගියතන ගඟක් ඇත. එහි කුමුදුහා අරුණුවන් මැටි තිබේ. එහින් එහි ගොස් මා නාන වෙලාවට කුමුදු මල්ලා අරුණුවන් මැටි ටිකකුත් ගෙන එව. නොගෙනාව දඬුවම් කරන්නෙමි දැන්නවා. ඒ දුගියා වනාහි ගෙයි. දා වඩාගත් දාසාදීන් අතුරෙන්ද ඉතා ලාමකය. මිලදීගත් දාසාදීන්ටද මට හිසරුදාය මගේ පිටරිදේ ඇඟට පහසු නැත යනාදී කියා මෙහෙනකට මග හැරිය හැකිය. එබඳු විඩක්ද මහුට නැත. අනකලදේ එලෙසින්ම කළ යුතුය. එනිසා ඔහු මා විසින් නොවරදවාම මේ පිණිස යා යුතුය. කොමුදුහා අරුණුවන් මැටි තිබෙන්නේ නාග භවනයේ. එහෙයින් මම මේවා කොතනකින් ලබන්නේ දැයි සිත සිතා මරණ බියෙන් බියපත්ව ගෙට ගොස් සොඳුර කෑම පිළියල කොට තිබේ දැසිය. තවම බත් ලිපේයයි කීවා. බත් ඉදෙනතුරු ඉන්න බැරි කියලා හැන්දෙන් කැඳ වතුර පෙරා බත් ටිකක් ගෙන තිබුණු මාළු පිණිස් සමග වතුර සහිත වූ බත් ටික කොළපත කළා. බැස යදුනක් පමණ ගොස් කොළපත ලිහා ඉඳුල් නොකොට බත් ටිකකින් අස්කොට කනට පටන් ගත්තා. ඒ අතර පාරේ යන්න කොදක මෙහි එන්න බත් ටිකක් කාලා යන්නයි පැත්තක තබා තිබූ බත් ටික මගියාට දුන්නා. ඔහු එය අනුභව කළා. දුගියා බත්කා මිටක් පමණ ඉතිරිකොට එය දියට දමා කට සෝදා ගඟ බඩ අරක් ගන්නා ගුරුළු දෙවියනි අනේ මා කියන්න සාවා. කොසල් රජු මා මරවුණු කැමතිව කුමුදු මල්ලා අරුණුවන් මැටිගෙන එන්නේ මට අන කළා. මම කන්නට ගෙන ගිය වතින් ටික මගියකුට දුන්නා. එය දහසක් අනුසස් ඇති පින්කමක්. කුඩමැස්සන්ටත් ටිකක් දුන්නා. ඒ කියන්නේ මාළුන්ටත් බත් දුන්නා. ඒ අනුසස් එක මාළුවෙකුට 100යි. ඒ සියලු පින් ඔබ වහන්සේලාට අනුමෝදන් කරවන්නෙමි. මට කුමුදු මල්ලා අරුණුවන් මැටි ටිකක් ගෙන විත් දෙන්නයි මහා අඩින් තෙවරක් කෑ ගැසු. එහි අරක්ගත් නයෙක් ඒ හඬ අසා මහල්ලෙකුගේ වෙස්සේ නයෙක් කියන්නේ දිව්‍යමය නාගයෝ. මහල්ලෙකුගේ වෙස් අරගෙන එන්න පුළුවන්. මෙම ආවා. ඇවිත්තව තමසේ කියන්නේ කුමක්ද ඇසු. ඔහු නැවත නැවතත් කිව්වා. එවිට මහල්ලා හුදුන් පින් අනුමෝදන්ව කුමුදු මල්ලා අරුණුවන් මැටික් ගෙන විත් දුන්නා. රජතෙමේ මිනිස්සු නුවණ ඇත්තෝ ඒ උපාය දන්නෝ. මේ මිනිහා මොන උපායකින් නමුත් ඒවා ගෙනාවොත් මාගේ අදහස වරදින්නේ. එහි නියම කළ වෙලාවට මා වෙත එන්නට බැරි ලෙසක් කරන්නේ මේ සිතා කල්තියාම නුවර දොරගුළු ලවා යතුරු තමන් වෙත ගෙන්වා ගත්තා. එක දොරටු පල්ලාහට දොර අරින්නයි කිව්වා. දොරයින්ට යතුරු නැත. රජතුමා කල්තියා දොරවස්සා
යතුර ගෙන්න්න ගත්තයි කියල කිව. අයියෝ මහා, ඉවරයි දැන් කුමක් කරන්නෙන් දැයි සිතමින් නුවර දොර එලිපත්ත මත මැටි පිඬු තබා ඒ මත මල් ටික තබා පින්වත්නි රජාන ලෙසට මම කුමුදු මල්ලා මැටිගෙන අද කල් තියාම දොරගුරුලා තියෙනවා මේ මාලිගාවේ දොරටුවේ. මේ මොන පුදුමේ අද රජතුමන් නිරපරාදේ මා මරවන්නට බලාපොරොත්තු වනසේ පෙනේ. මේ කාට කියා සහනයක් ලබම් දැ හඬ නගා කියා. දැන් කොතනක යම්ද භික්‍ෂූන් වහන්සේලන මොලොක් සිත් ඇත්තෝය. විහාරයටවත් ගොස් නිදන්ට ඕනෑය. මට දැන් අන්පිහිටක් නැතැයි දෙවුරම් විහාරයට ගොස් පසෙකට වී නිදාගත්තා. වැඩි දෙනෙක් මිනිස්සු ඉඩකඩම් වතුපිටි මිලමුදල් උපයාගෙන පෝසත් වූ කල්ලි විවිධ විද්‍යාවන් හා භාෂා ශාස්ත්‍ර උගෙන උගතුන් වූ කල්ලි කරුණාවෙන් ආදරයෙන් අතපොත් තබා පොතපත කියවා මහත් ආශිර්වාදයක් කළ මහණ බමුණු මව්පියාදී උතුම් ගුරු දෙගුරුන් අමතක කරති. ඔවුන් හෙලා දකිති. ඔවුන්ට වඩා තමන් උසස් යයි දැන සිතති. දුකින් පෙළෙන කල, වත් පොහොසත්කම් පිරිවුණු කල, ඒ රාෂ්ට්‍රක අපල පැමිණි කල මහණ බමුණන්ගේ පිහිට සොයති. ඔවුන් කරා එළඹෙති. ඒ කියන්නේ හොඳට හරියන කාලේ ශ්‍රමණ බමුණන් පැවිද්දන් මතක් වෙන්නේ මව්පියන් පව අමතක වෙනවලු. නමුත් පිරිහුණු කල දුකට පත් කල වත් පෝස නැතිවෙච්ච කාලේ පැවිද්දන්න මතක් වෙනවා. හරදයක් වුණාම එම සායන්නාසල මතක් වෙනවා. පන්සල් වලට එනවා. ඒකයි මේ කිව්වේ. ක්‍රෑණිදි නොලැබ ගැහැණිය ගැන නිතර සිහි කරන රජුන්ගේ ගතසිත දෙකෙහි කාමගින්න දැඩිව නැගී සිටියේ. ඔහුගේ අඹුව ගන්න මේ නිර්ණය. එදාරෑ සැට යදුනක් දිග බලලති ලෝකුම නරකයේ ඉපිද. උතුරු උතුරා පැසෙන බස්සැලියේ හාල් ඇටසේ වරක උඩුකුරුවද වරක යටිකුරුව වරක සරස්ව පැසි පැසි අවුරුදු 30,000කින් යටට බැස. නැවත අනිත් අවුරුදු 30,000කින් මතුපිරට එමින් මෙසේ උඩ සිට යටටත් යට සිට උඩටත් එමින් පැසෙන සතර දෙනෙක් මතුපිරට ආ එක්වර එක ඔලු උස්සා උණුන් බලා එක එක්කෙනා ගාථා කියනු කැමතිව එක එක් අකුර කියා යටිකුරුව පෙරලී පතුලට බසින්නට පටන් ගන්නවා. නිදි නොලැබූ රජතෙමේ මහර තරමේ දී ඒ හඬ අස්සා රෑ 12ට විතර අර ලෝකුමනිරේ අවුරුදු 30,000ක් යරට ගිහිල්ලා ආයේ 30,000 උඩට විත් ඔළුව මතු වෙනකොටම අර ලෝදිය හැලියෙන් මේ යාළුවෝ හතර දෙනාට ගාථා හතර කියන්න හැදුවා. නමුත් ගාථා හතර කියන්න ඕනේ නැහැ. ගාථාවල මුල් අකුර විතරයි කියන්න ලැබුණේ. ඉතින් ඒ කියන හඬ නිදි නොලබා හිටපු රජතුමාට ඇහුණා. ඇහිලා තැති ගත්තා. බය වුණා. කිම මාගේ දිවි රණතුරක්ද නැත? අගමෙහසියට නපුරක්ද? නොවේ නම් රජයට විපතක්දයි මුළු රෑම නිදා ගන්න බැරුව නොනිදා රෑ පහන් කළා. එළිය වැටුණු හැටියේම පුරෝහිතයන් ගෙන්වා ගුරුන්නා සීයේ රෑ මැදියම් වෙලේ මහත් බීසුණු හඬක් අසන්න ලැබුණා. එහි විපාකය කුමක් විය හැකිද? මට හෝ මෙහිසියට හෝ රාජ්‍යයට හෝ නපුරක් වෙනවද කියලා ඇහුවා. හරි, එතකොට මොනවද ඇහුණේ කියලා ඇහුවා. මෙන්න අකුරු හතර. දුස්ස න සෝ යන අකුරු හතරේ හඬයි මට ඇහුණේ. සමෙයින් වන හොඳ නොහොඳ කියන්නේ රජු කී විට පුරෝහිතයෝ සිත් සැලින සිහි නැති විය. මහා අඳුරට පිවිසියාසේ කිසිවක් සිතා ගන්න බැරි විය. මෙය මට නොතේරෙයයි කීවොත් මා නූගතුන්සේ සලකා දෙන ලාභය පුරෝහිතයා කිව්වා. මහරජා ශබ්ද හතරම විහිසුණිය. වන්නේ හොඳ නොවේ. ජීවිතේට අනතුරක් පෙනේයයි කියා තවත් රජතුමා බය කරා. රජතුමා මේක වළක්ව ගන්න මොනවද කරන්න පුළුවන්? පුළුවන් දෙයක් තියෙනවද? දේවයන් වහන්සේ වළකාලිය හැකිය. එහෙන් බිය විය යුතු නැත. විපත්වලදී කනස්සලොවීම නොසුදුස්සේ. ඒ පිළියමක් ද නොවේ. ගැන් දුක්කුණයි කියලා විසඳුමක් නෑ. මෙය නවත්තන්න නං ඇත් අස් ගොන් එලු තිරෙලු උකුලු ඌරෝ කුකුල්ලු කිකිලියෝ යන සතුන් එක එකාගෙන් එක වර්ගකින් සීය ගාන ගෙනල්ලා මොවුන් සීය සීය බැගින් ගෙන මරා
සබ්බ සත යාගය කළ යුතුයි. කියන්නේ සියල්ලෙන් හි 100 ගානේ සතෙක්කින් 100ක් ගානේ මරලා යාගයක් කරන්න ඕන උන්ගේ ලේවලින්. ඔක තමයි කියුවේ. සාමාන්‍ය බමුණෝ ඒ යාග කරනවා මස් අනුභව කරන්න කැමති නිසාත්, දෙමික මිසදුටුවක්. ඉතින් ඒ පුරෝහිතයර තේරුණ ඉච්චරයි. ඉතින් එහෙම කිව්ව ගමන් මේ මෘගජාතික සත්‍යයන් පමණක් ගෙන්නීම නම් මස් කෑයුත් සතුන්ම ගෙන්වන ලදයි තමන් කෙරෙහි නගෙන උපවාදය දුරු කර ගැනීම අදහසින් මාගේ ජීවිතයට වඩා අනිකකු නැතැයි සිතූ රජතුමා ඒකී හැම සතුන්ම බැඳගෙනන්නේ කියලා අණ කළා. හෝ කීවාටත් වඩා ඒ සතුන් බැඳගෙන ආව මිනිස්සු තම දූපුතුන් නෑයන් උදෙසා හඬන්ට වැළපෙන්නට වුණා. ඒ හඬ පොළොව පැලී යන්නක්සේ මහත් විය. ඒ අතර දිනක මල්ලිකාවෝ රජු වෙතට ගියෝ. දේවයන් වහන්සේ මූණ මැලවුණුසේ, කට වියරුණුසේ, තොල් ඇකිලුණුසේ, සිරුර ගිලන්නුසේ පෙනෙන්නේ ඇයිදයි කියලා ඇසුවා. රජතුමා කිව්වා, උඹට ඒකෙන් වැඩක් නැහැ කිව්වා. මගේ කන ළඟ ණයෙක් හිටියත් උඹට ඒක පේන්නේ නැහැ කිව්වා. එසේ නිසා උඹට ඒව වැඩක් නැහැ. අවසර දේවයන් වහන්සේ එහෙම වදාරන්. මම එසේ නොවේ මේ කාරණේ වදාරන්නයි කියලා මල්ලිකා දේවි කිව්වා. රජතුමා කිව්වා, ඊයේ රෑ මැදියම මා ඇඳේ වැතිර සිටිය වෙලේ බිහිසුණු හඬක් ඇහුණා. මම පහුවදා පුරෝහිතයා ගේනල්ලා මේක කිව්වා. එයා කිව්වා මාට මේ රජතුමාට අනතුරක්, රටට අනතුරක් තියෙනවා. ඒ නිසා සියලුම සත්තු 100 ගාණ ගෙනල්ලා මරන්න ඕනේ. යාගයක් කරන්න ඕනේ. එතකොට හරියනවායි කියලා. ඉතින් මගේ ජීවිතේ මට වටින නිසා සත්තු ගෙන්නවායි කිව්වා. ආඩු විසව කිව්වා, ඇයි ওই තරම් මෝඩ? හුඟක් කන්නට පමණද දන්නේ? ඒ කියන්නේ බත් කන්න විතරද හොදන්නේ? මොකද මගද නැලියෙන් 16 නැලියක් ආලේ බත් කනවා මේ රජතුමා දවසකට. හොඳ නහොඳ දන්නේ නැද්ද? එච්චර කෑවට විතර මදි. මොලේ තියෙන්න ඕන නේද කියලා පොඩ්ඩක් සරදමකුත් විසව කළා. දෙරටක රජය කරවන්නේ කෙසේද? නුවර නැතු. නුවර නම් පොඩ්ඩක්වත් ඇති බව නොපෙනේ. මොලේ නම් පොඩ්ඩක්වත් නැහැ කියලා කිව්වා. සාමාන්‍ය දින වෙන කෙනෙක්ට නම් කියන්න බෑ. අග විසව නිසා කිව්වා ඉතින්. තී එහෙම කියන්නේ නැහැ කියලා ඇහුවා. අනිකෙකුගේ මරණයෙන් අනිකෙකුට ජීවිත ලැබුණු බවක් ඔබ මෙලෙස මේට කලින් අසා තිබේද? ඒ කියන්නේ සත්තු මරලා අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා අහලා තියදවුවා. මෝඩ බමුණාගේ කීම්බස් ගන්න මිනිස්සුන්ට දුක් දෙන්නේ කිමක් නිසාද? අසල වෙහෙර, ඒ කියන්නේ සවැත් නුවර දෙවුරම් වෙහෙර, තුන් කාලෙම දන්නා ප්‍රඥාව ඇති සියල්ල දන්නා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මෙබඳු ප්‍රශ්නයක් තියෙනවා නම් උන්වහන්සේගේ ඇසිය යුතු නොවේදයි මල්ලිකාවන් කී කල්ලි රජතුමා. එයත් රතේක නංවාගෙන මරණ බියෙන් බියපත්ව කිසිවක් කියාගත නොහි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පස්ස සිටියා. එහෙම ගියාම සාමාන්‍යයෙන් ඥාන කෙනාට මුලින් කතා කරන්න බෑ. ඒක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ තමයි කතාව පටන් ගන්නෙ. එකල භාග්‍යවතුන් වහන්සේ මහරජ මේ මැදෙම දවල් නැත්නම් මධ්‍යහණේ අවුවේ කොහේ ඉඳනවද කියලා ඇහුවා. රජතුමා කිසිවක් නොබැනුන මල්ලිකා දේවී කිව්වා, ස්වාමීනි අපේ මහරජතුමා ඊයේ රෑ නිදන විට මැදියම් කාලේ මැදියම් රාත්‍රියේ මහා හඬක් අහලා තියෙනවා. ඒ හඬ පුරෝහිතයට කිව්වම මේ ජීවිතාන්තරායක් තියෙනවා, සියලුම වර්ගයේ සතුන් 100 ගානේ මරවන්න ඕනේ කියලා. සබ්බ සත දාන යාගය සූදානම් කරනවා දැන්. ඉතින් මේ සතුන් මරණින් ඉන්න වෙලාවෙත් තමයි මම ඔබ වහන්සේ ළඟට එක්කගෙන ආවේ. අපි ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් මේක අහමුයි කියලා. බුදුරජාණන් වහන්සේ වහ සැබෑද මහරජා. එසේය ස්වාමීනි කියලා රජතුමා කිව්වා. ඒ ඇසුණු මරහඬ ඒ වචන නැත්නම් අකුරු ඒ වගේ ඒ විදියටම කියන්න කිව්වා. එතකොට දුස්සන සෝ තමයි කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට විස්තරේ තේරුණා. මහරජ බියවන්නට කරුණක් නොවේ. මේ ඔබටවත්, මෙහිසියටවත්, ආණ්ඩුවට, රජයටවත් කිසිම නපුරක් මෙයින් සිදු වෙන්නේ නැහැ. පවුකට ලොහකුමු නරකයේ ඉපදින්නා කිහිප දෙනෙ නැත්නම් සිව් දෙනෙ තමන් විඳි දුක කියන්නයි මෙහෙම කිව්වේ. වදාළ කල් රජතුමා මොවුන් කළ පවුකම් කුමක්ද ඇසීය. බුදුරජාණන් වහන්සේ ඒ කීප දෙනා පිළිබඳ ඉක්ුත් වතගෙන දැක්කුවා. දැන් මේක භවයෙන් වැහිලා තියෙන. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ වගේ දෙයක්. පේන්නෙත් නෑ. ලෝකුමුණි දේවත්
ඒ ඉපදිච්චා කියන්න ගිය මොනවද කියලවත්, එයාලා ඊට කලින් ලෝකුමනිරයට යන්න කරපු පව් මොනවද කියලවත් කිසිම කෙනෙක්ට කියන්න බෑ. ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි කියන්න පුළුවන්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මේ හතර දෙනාට වෙච්ච දේ දේශනා කළා. යටගිය දවසේ කලෙක මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් තියෙන කාලේ. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලව පහළ වෙච්ච සමයේ. උන්වහන්සේ 20,000ක් රහතන් වහන්සේලා පිරිවර රටින් රට හැසිරෙනසේක්. ඒ කියන්නේ නගරෙන් නගරයට යනවා, වඩිනවා. බරණස් නුවරට වැඩම කළා ඒ අතර. එවිට බරණස් වැසියන් දෙතුන් දෙනා බොහෝ දෙනා එක්ක උන්වහන්සේට දන් දුන්නා. 40 කෝටියක් ධනියද සිව් දරුවෝ සිව් දෙනෙක්ද එදවස හිටියා. ඒ කියන්නේ සිටු දරුවෝ සිටු කුමාරවරු හිටිය 4 දෙනෙක්, එක්කෙනෙක්ට තියෙනවා 40 කෝටියක් ධනය. ඔහු යහළුවෝ එක් දිනක් මේ සිව් දෙනෙක්ව අප ගෙවල ඇති ධනයෙන් කුමක් කරමුද සාකච්ඡා කළා. දැන් අනිත් මිනිස්සු දන් දෙන අතර මේ 4 දෙනා සාකච්ඡා කළා. අපි මොකද්ද කරන්නේ? මේ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ මෙහේ අපේ නගරේ. උන්වහන්සේ ඇසුරු කරන්න දන් දෙන්නට සිතක් උපදුනේ නැහැ ඒ වෙලාවේ. ඉතින් ඒ නගරේ වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් මේ යාළු 4 දෙනාට මිතුන්නේ දානයක් දෙන්න ඕනි කියලා. එක්කෙනෙක්ව අපි හොඳට කාබී කෙලිසෙල්ලමින් කල්ගෙවමි කිව්වා. තව එක්කෙනෙක්ව අපි දිනපතා 3 අවුරුදු පරණ සුවඳ හැල් සහල් ගෙනවුත් වියාගෙන මස් සමග කමුයි කිව්වා. තව කෙනෙක් රටකජු කඩල මසල වඩ ඉඳියාප්ප රොටි පිට්ටු අදී කඩචවුරු සාදවාගෙන කමුයි කියලා කිව්වා. අනික ඔවත් හොඳයි, මටත් හොඳ එකක් කිය හැකියි, ඒකයි හොඳම එක. සල්ලි වලට නොකමැති ගෑනු මේ රටේ කොතනකවත් නැත. ඒ නිසා දවස්පතා සල්ලි ටිකදී ගෑනු 4-5 දෙනෙකු ගෙන විතර අරක්කු බොමින් මසුත් කමින් සුරා බොමින් නැටුම් ගැයුම් බලමින් නැටුම් ගැයුම් කරමින් කියමින් උන්හා එක්ව කල්යවමයි කියලා කිව්වා. දැන් මේ 4 වෙනි එක්කෙනාගේ වචනාවට අර 3 දෙනාත් කැමති වුණා. ඉතින් මේ 4 දෙනා එතැන සිට උනුන්ට මුදල් දී ගෑනු ගෙන්වාගෙන පරාඹුවන් ගනිමින් රා අරක්කු බොමින් එළුවන් ඌරන් කුකුලන් මරා කමින් සූදු කෙලිමින් නැටුම් ගැයුම් කරමින් අවුරුදු 20,000ක්ම ගෙවා මැරී ගොස්. දැන් මේ කියපු ඒවායින් නැටුම් ගැයුම් මැරෙන අනිත් ඔක්කොම පව්. අවීචි මහනරගේ ඉපදගත්තා. මුලින්ම ඉපදුනේ අවීචි මහනිරේ. ඒ තරම් පව් කළා ජීවිත කාලේ අවුරුදු 20,000ක්. එයින් වැඩි කාලයක් පරාඹ සේවනය කළා. මුදලට ගාතාව ගෙන්න ගත්තා. රා අරක්කු බිව කියන සුරා පානය කළා. එළුවන් ඌරංක කුල මෙරුවා කියන්නේ ප්‍රාණඝාතය කළා. සූදු ක්‍රීඩා කළා. අවීචි මහනරකේ 4 දෙනා ඉපදුනා. එහි බුද්ධාන්තරයක් දැවෙමින්. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉපදෙන තුරු කාලෙට කිව්වා බුද්ධාන්තරයක්. අන්තක්කල්පයක් කියලා කියනකොට ඒක තමයි අවීචි මහනිරේ පරමාවිශ්‍ය අන්තක්කල්පයයි. දැවෙමින් කිඳෙමින් ලෝගුලි ගිලිමින් ලොහදිය බොමින් ඉතා බිහිසුණු ලෙසින් පැසී නැවත එයින් ගැලවී ගොස් සැට යොදුන් දිග පළල ඇති. යොදුන් 60ක් දිගයි, යොදුන් 60ක් පළලයි මේ ලෝකුමු නරකය. කියන්නේ ලෝදිය තමයි මේ හැලිය තියෙන්නේ. යොදුන් 60ක් දිගයි පළලයි මේක. අවුරු 30,000කට වරක් එහි පතුලේ සිට මතුපිටටත් මතුපිට සිට පතුලටත් යමින් එමින්. ඒ කියන්නේ 30,000ක් යනවා යටට යන්න මේ ලෝකුඹ ලෝදිය හැලිය කියලා අපි කියන්නේ. ලෝකුඹනිරේ කියලා කියනවා. ඒකේ ලෝදිය අතරේ පිච්චෙමින් දැවෙමින් යන්න තියෙන අවුරු 30,000. තව අවුරු 30,000ක් උඩට එන්න තියෙනවා. පතුලේ සිට ඉහළට එන්න තියෙනවා. ගින්නෙන් බුරබුරා තැවෙන ලොහදියෙන් තැවි දැවි 30,000ක් අවුරුදු ගෙවා මතුපිටට ආයෙක් දිනක එක එක ගාථාව කියන්නට හිතලා එක එක අකුර කියා ගන්නට කල් නොලබා යටිකුරුව ලොහකුඹුනිරකේ නැවත ගැලුණා. ඒ කියන්නේ උඩට ඇවිත් ගාථා හතරක් කියන්න ගිය එකපාර තමන් විඳින දුක ගැන. නමුත් වෙලාව ලැබුණේ ඒ හැම ගාථාවක මුල් අකුර විතරයි 4 දෙනාටම කියන්න ලැබුණේ. දුසනසෝ ඔය වචන ගාථා හතරේ මුල් අකුරු 4 කියන්න ගියාට කියවුන්නේ. අන්න ඒ වෙලාවේ තමයි රජතුමත් බොහොම රාගසිතින් වාසය කරපු වෙලාවේ නිින්ද ගියන නිසා එතුමාට ඒක ඇහුණා.
ස්වාමීනි මට ඇසුනේ දුයන්ද මුලින්ම. ඒර පළවෙනි නිරසත්වයා අර යාළුවා එයාට වෙලාව ලැබුණේ නැහැ කියාගන්නේ. ආ ඉතින් එක අකුරයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මොකද්ද කියන්න ගිය කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගලපලා ඒ නිරසත්වයාගේ හිතේ තිබිච්ච ගාථාව කියන දේශනා කරා. දුච්චීවිතං අජීවිම්ම ඒ සන්තේන දතම්හසේ විච්චමානේසු භෝගේසු දීපන්නා කම්මත්තනෝ. මෙයින් කියවෙනවා අපි දිය යුතු දේ තිබියදී දෙන්නට සුදුස්සන්ද සිටියදී දන් නොදිමු. ඉතා පහස්සේ ජීවත්වීමු. එකෙකුට 40 කෝටිය බැගින් ධනය තිබිලත් අපි අපිට පිනක් කරගත්තේ නැහැ. නැත්තම් පිහිටක් කරගත්තේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ශ්‍රාවකය හිටියා. හැබැයි දෙන්න ලැබුණේ නැහැ කියනවා. අපි අපිට මෙච්චර ධනය තිබිලත් පිහිටක් කරගත්තේ නැහැ කිව්වා. ඊළඟට දෙවැනි අකුර සයන්න. සට්ටින් වස්ස සහසානේ පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කදාන්තෝ භවිස්සති. මේ නිරේ හරියටම අවුරුදු 60,000ක් ආයුෂ තියෙනවා. 60,000ක් යනවා උඩ ඉඳලා පහළට යන 30,000යි. පහළින් නම් උඩට එන්න 30,000යි. මේ ලෝකබු ඉරක නැත්තම් ලෝදිය හැලියක කියලා හිතන්න. එච්චර කල් යනවා. 60,000ක් කල් යනවා වටයක් යන. ලෝකබු නිරේ පැසෙන්නා වූ අපට කෙලවරක් නොපෙනේ. තුන්වෙනි අකුර නයන්න. තුන්වෙනි එකේ කියන්න ගියේ මෙන්න මේකයි. නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති තදාහි පකතං පාපං මම තුයි අංච මාරිස. නිදුකානිනි යම් මේකින් මේ කාලේ මා විසුනොත් තොප විසුනොත් පව් බොහෝ හේන් කරන් ලද්දේද එයින් මේ කෙලවරක් නම් නැත. කොයින් දුක කෙලවර වන්නේද? දුක් කෙලවර වෙන දවසක් පේන්නේවත් නැහැ කියලා අර යාළුවන්ට කියනවා. හතරවෙනි අකුර සෝ. සෝ හිනෝ නයිතෝ ගන්ධ්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාමි කුසලා බහුම්. ඒ මම මේ නරකයෙන් චුත වෙලා මිනිස් ලෝකෙ ඉපදුනොත් සිල් රකින්න මම එහෙනම් ගිහින් භාවනා කරනව දන් දෙනව බොහෝ කුසල් කරනවා කියලා අන්තිම යාළුව කිව්වා. ඕක තමයි ගාථා හතරේ තේරුම. ඒතර මෙයාලා තනිකරම පසුතැවෙනවා සහ ආයේ ගැලවුණොත් මෙතනින් නම් පින් කරනවා කියන අදහසකුත් ඒ අයට තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගැලවුණාට පස්සේ සමහරට මතක තියෙන්නත් පුළුවන් අමතක වෙන්නත් පුළුවන්. ତොර තවමත් මේ හතර දෙනා මේ ලෝකමුණිරේ ඉන්න බව තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ තමයි උඩට ආවේ. දැන් එන අපිට පැහැදිලි වෙනවා තව අවුරුදු 30,000ක් මෙයාලා යරට යනවා. තාම 30,000 ගෙවිලා නැහැ. තාම 2600යි. යම්මතු දිනක මේ කරපු දරුණු පාප කර්මය කියන්නේ බොහෝ කාලයක් පරදාර සේවනය, සුරාපානය, සූදු කෙලීම, ඊළඟට සත්තු මරණයට පත් කරපුවා. ඒ වගේ පාපේ අධික නිසාම අවීචේති ප්‍රතිලා අන්තකල්පයක් ගෙවලා ආයෙනවා ලෝකෙම නරකයට. ඒක තමයි දැන් මේ ඉන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ හතර දෙනා කියන්න ගියපු විස්තරය කියලා එයාලා තවමත් ලෝකෙම නරකේ දුක් දෙන බව මතක් කළාට පස්සේ
ඒ නිරසත්තු හතර දෙනා පසේනදි කොසල් රජු ඒ හඬ ඇසූ දා සිට තවම යටට කිදා බසුනේ. ඒ කියන්නේ අර දැන් මම මතක් කරපු කාරණේයි පින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ආපු දවසේ නම් තාම යටට බහින අවුරුදු දහසක්වත් ඒ අටුවාව ලියන කාලේ අවුරුදු දහසක් වගේ තමයි ගිහින් තියෙන්නේ. දැන් ගත්තොත් 2600 ගාණක් වෙනවා. රජතුමාට මහා සංවේගයක් ඇති වුණා. ධර්ම සංවේගයක් මේක අහලා. අනුන්ගේ අඹුවන්ගෙන ඇලා සමග හැසිරීම ඉතා බිහිසුණිය. එක් බුද්ධාන්තරයක්ම අවීචි නරකයේ පැසී එයින් චුතව ලෝක මුනිරේ ඉපද. 60,000ක් අවුරුදෙහි පැසීද මොවුන් මේ මහත් දුකේ නිදහස් වන කාලයක් නොපෙනේ. කෙතෙක් කලකින් නමුතු එයින් ගැලවීමෙහි උපන්නෝද අණ්ඩච්ඡේද නපුංසකාදී නොයෙක් දුක්වලට බඳුන් වන්නෝය. අනුන්ගේ අඹුවන් සමග හැසිරීම සුළු පවක් නොවේ. මමත් අන්නඹුවක් කෙරේ ආලයකට මුළු රැයක්ම නිදි නොලැබිමි. අහෝ ඉතින් දිවි තිබෙනතුරු පරාඹුවන් කරා යාමක් ද බවුන් ගැන සිතීමක්වත් කරන්නේ නැතැයි සිතා ස්වාමීනි රාත්‍රියේ දිග දැනගත්තේ අදයයි රජතුමා කිව්වා. ඉතින් දුගියත් එතනම ඉඳලා තියෙනවා. අර බය රෑ ඇවිල්ලා නිදාගත්ත එක්කෙන අර නෝනගේ මහත්තයා එයත් ඉඳලා තියෙනවා. එයා ඒක අහලා කිව්වා මටත් ඉඩක් ලැබිනයි බුදුරදුන් වෙතක ස්වාමීනි අපේ රජතුමන් රෑ දිග දැනගත්තාසේ මමත් ඊයේ යොදුනක් කොච්චර දිගද කියලා දැනගත්තා කිව්වා. ආන්නේ දෙන්නගෙම කතා දෙක ගලපලා එක්කෙනෙක් කිව්වා රෑ දිගයි කියලා දුගියා කිව්වා යොදුන දිගයි කියලා දෙකම එකතු කරලා භාග්‍යතුන් වහන්සේ මෝඩයාට සසරත් දිගේ කියලා තව පදයකුත් ගලපලා මේ ගාථා රත්නයෙන් අවවාද කළා. දීගා ජාගරතෝ රත්තේ දීගං සත්තස්ස යෝචනං දීගෝ බාලානං සංසාරෝ සද්දම්මං අවිජානතන්ති. ඒ කාරණයමයි මතක් කළා තියෙනතර පැහැදිලි වෙනවා. කොසල් රජතුමා ඉස්ත්‍රියක් කෙරෙහි බැඳුනා සිත. ඒ බැඳුණු ස්ත්‍රිය අයිති කරගන්න ඒ කාල නීතිය අනුව නම් ඒ ස්ත්‍රිය විවාහ වෙලා තියෙන්න බෑ. අවිවාහක වෙන්න ඕන. ඒ නිසාම හොයලා බැලුවම විවාහ වෙලා එහෙනම් කරන්න තියෙන්නේ පුරුෂයව මරන්න ඕන. නැත්තම් නැණීතියට පටහැනි. පුරුෂයෙක් නැති කෙනෙක් නම් පුළුවන් කියනවා. ඒ අනුව එයා අර විදිය යෝජනාවක් කළා ඒ පුරුෂයාට අරුණුවන් මැටි කුමුදු මලුයි ගේන්න. ඒකත් ජයගත්ත කොහොම හරි. දෙවියන්ට පින් දීලා නාග දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා ඒ කාරණිෂ්ඨ කළා. ආවට පස්සේ දොර වහලා ඒ ටික එතන තියලා මිනිස්සුන්ටත් විස්තරේ කියලා ගිහිලා රෑ නිදාගත්ත දෙවුරම් වෙහෙරේ. ඒ රාත්‍රියම රජතුමා අර කාමරාගෙන් දැවෙමින් නිදි නැතුව ඉන්නකොට අතීතයේ කාශ්‍යප බුදුසසුන කාලේ 40 කෝටියක් ධනය ඇති යාළුවෝ 4 දෙනෙක් ඒ මුදලින් පරාඹුවන් සේවනය කළ නැත්නම් ස්ත්‍රීන් බොහෝ සේවනය කරලා සුරාපානය කරලා සත්තු මරලා කාලා සූදු කෙලලා ඒ විපාකේ නවීචී ගිහිල්ලා අන්තක්කල්පයක් ඉඳලා මේ වෙනකොට අවුරුදු 60,000ක් ගෙවලා නැවත උඩට ඇවිත් තියෙනවා ලෝකමුනිවේ. අර ලෝදියේ හැලියේ උඩ හරියට ඒ වෙලාවෙම කෑ ගහලා දුසනසෝ කියන මේ අකුරු හතර තමයි 4 දෙනා කිව්වේ. ඒකේ ගාථාර්ථයේ භාග්‍යතුන් වහන්සේ වදාලා අයතුමාට ඉතින් රැණින්ද ගියේ නෑ මේ ප්‍රශ්නේ නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා නිදා ගන්න නැති කෙනෙකුට රෑ දිගයි. මොකද හේතුව ඒ ගෙවෙන හැම තප්පරෙම දැනෙන නිසා. නිින්ද ගියොත් භවාංග පතනය වෙනවා. එතනින් පස්සේ සංඥා නෑ. අපිට හොඳට නිින්ද ගියා කියන්නේ පැය ගාන දන්නේ නැහැ. හරියට විනාඩියක් වගේ. නිදා ගන්න වෙලාව ඉඳන් අවදි වෙන වෙලාවට වෙලාවක් නැහැ. බොහොම කෙටි. හැබැයි ඒ වෙලාව අවදියෙන් ඉන්නුනොත් පැය 8ක් වෙන්න පුළුවන්. ඒ නිසා රෑ නොනිදන්නාට රාත්‍රිය දිගයි. දහවල් නිදීම නෙවෙයි මෙතන කියන්නේ රෑ. මොකද මේ ලෝකේ ඉර බැහැලා යන්නේ රෑ වෙන්නේ අඳුරු වෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්
මිනිස්සුන්ට විවේකයක් ගන්න වැඩ කරනවානේ දවල්ට. ඒ වෙලාවේ මිනිස්සෙක්ට, සාමාන්‍ය මිනිස්සෙට තියෙන සැපක් ඉහළම එක තමයි නිින්ද. නිින්ද යන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේ භාවනා යෝගියෙක්ට, භාවනා කරන කෙනෙකුට නිින්ද යන්නේ නැත්නම් එයා ඒක භාවනාවට අරව ගන්නවා. හැබැයි කයට වෙහෙසයි, භාවනා කරනකොට තමාට නිින්ද යන්න පුළුවන්. කොමාරි හිත එක්තැන් නොවීම නිසා, විශේෂයෙන් මෙතන රාගය කියලා සිතුවිල්ලක් පැමිණිච්ච නිසා, කාමරාගේ බලවත් නිසා තමයි නිින්ද ගියේ නැත්තේ. තරහත් එහෙමයි. කෙසේ හෝ නමුත් රජතුමාගේ පැත්තෙන් එතුමා තේරුම් ගත්තා පරාඹුවන් සේවනය තබා සිතන්නවත් හොඳ නෑ, ඒ තරම් භයානකයි කියලා. එතුමා සංවර වුණා. අර දුගී මනුස්සයත්, ඒ කියන්නේ රජතුමාගේ හිත ගිහිපු ස්ත්‍රියගේ මහත්තයා නැත්නම් ස්වාමියාත් එතනම නිදාගෙන ඉඳලා යා නැගිටලා කිව්වා, ස්වාමීනි යොදුන දිග බව දැනගත්තියේ මොකෝ මට දැන් අරුණුවන් මැටි කුමුදු මලුයි ගේන්න ප්‍රමාද වෙයි කියලා. කොච්චර අමාරුවෙන්ද ඒ පාරේ ආවේ. ඉතින් ඒක ගමනක් යන කෙනෙකුට ඒ පාර කොච්චර දිගයිද පයින් යනකොට ඒක දැනෙන්නේ. එහෙනම් පයින් යන කෙනෙකුට යොදුන දිග වගේ, නිදි වරණ කෙනෙකුට රෑ දිග වගේ. දීගෝ බාලාණං සංසාරං, බාලයන්ගේ සසරත් දිගයි කියනවා. සද්දම්ම අවිචානතෝ, ධර්මයේ දන්නේ නැති, ධර්මයේ දන්නේ නැති අන්ධ බාල පෘථග්ජනයාට සසර දිග බව දේශනාවේ විස්තර කරනවා. එතකොට මේ ධර්මයේ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමං දේශනා කරන ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය සහිත වූ නිවනට හේතු වන්නා වූ ධම්. එවැනි ධමයක් දන්න කෙනාගේ සසර කෙටි වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මක්කලි ගෝසාල, පකුද කච්චායන, සංජය වෙල්ලට්ටි පුත්, නිගණ්ඨනාත පුත්, අජිත කේසකම්බල ආදී පූර්ණ කශ්‍යප ආදී සත් සාස්ත්‍රවරු හිටියා. එයින් සමහරෙක් කල්පනා කළා කර්ම කියලා දෙයක් නැහැ, කුසල කුසල් කියලා දෙයක් නැහැ, අකිරිය වාදී කියලා එකට කියනවා. ඒ කියන්නේ පින් කළත් එකයි පව් කළත් එකයි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඒ කාලේ හිටියා දේවදත්ත, කෝකාලික, කටමෝරක තිස්ස, චබ්බග්ගිය භික්ෂු වැනි පව ගැන බයක් නැති අය. එයාලා බාලයෝ කියනවා. තතර සස්සාශවරුත් බාලයෝ. එයාලා සරණ ගියපු පිරිසත් බාලයෝ. තතර මේ මිසදුටුව කියන්නේ කොච්චර භයානකද? භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා තියෙනවා උපත් දෙකයි තියෙන මිසදුටුවට. මෙලව නැහැ, පරලව නැහැ, උපත නැහැ කියලා ගත්තොත් එයාලට තියෙන උපත් දෙකයි. එකක් තමයි නිරය, අනෙත් එක තිරිසන් අපාය. ඉතින් මේ දේශනාවට වඩින්න කලනොත් ඒක වාසිකාවක් කතා කළා. ඒ දරුවගේ අම්මා අසනීපෙන් ඉඳලා තියෙන වකුගඩොල් දෙකක් නරක් වෙලා, ඒ පාර ළඟ පහත ගෙදරක අම්මා කෙනෙක් කිවලු යාඥා කරන්න ගියොත් ඔක හරියනවා කියලා. අද තමයි කරලා තියෙන්නේ. අද ඔන්ලයින් යාඥාවක් කරලා. ඉතින් ඔන්ලයින් යාඥා කරගම චුට්ටක් හොඳයි වගේ තේරලා තියෙනවා. ඒ පාර යාල WhatsApp group එකට බඳවගෙන එයාට දැනුම් දීමක් කළා තියෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේ කියන තරම් බුදුදහම අත්හැරලා එයාලගේ දහමට එන්නේ කියලා. ඒ මාවෙ නැත්තම් අම්මට කරදර වෙයි කියලා තියෙනවා. පන්සල් යන්න එපා, බුදුන් වදින්න එපා, පින්කම් කරන්න එපා කියලා තියෙනවා. දැන් මේ මොන කාලේද මේවා කියන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනේ පහළ වෙලා තියෙන ගමක, පන්සලකුත් තියෙන ගමක මයිකාවක් කරා ඒ ළමයා කතා කරා. මං කව දැන් මොන දෙවියන් වහන්සේටවත් පුළුවන්ද අපි ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක නවත්තන්න පුළුවන්ද? අනිත් එක වකුගඩු දෙක නරක් වෙච්ච එක කොහොමද හොඳ කරන්නේ? එක්කෝ දෙවියන් වහන්සේ වකුගඩුවක් දෙන්න වෙනවා, නැත්නම් ඒක කියන කෙනාගේ වකුගඩුව ගලවලා දෙන්න වෙනවා. නැතු හොඳ වෙන්නේ නැහැ. ওই මානසික අල්ලසක් දෙන්නේ. දැන් කරන්නේ බය කරන එක. මං කෝ එහෙනම් කියන්න කියලා ඔය හම්බන්තොට රෝගලේ හරියට අසාධ්‍ය රෝගීන් ඉන්නවා. ඔක වක්කරු දෙකම නරක් වෙච්ච එකෙත් ඉන්නවා.
මුළු රෝහලම සුව කළ දෙන්න. එනම් මමත් වෙනවා. මේ රෝහලම සුව කළ දුන්නොත් හෙට මමත් ඒ ආගමට එනවා, බැඳෙනවා. හරි, ඔච්චරයි කතන්දරේ. හරි, ප්‍රඥාවන්ත වෙන්න ඕන. අපි දැන් ධර්මයක් උපදින් සරණ ගියාර මදි. අපිට මුලේ නැත්තම් අපිට තේරෙන්නේ නැත්තම් මේ මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරනවයි කියන එක යාග හෝම පුද පූජා වලින් කෙරෙන්නේ නැහැ. එහෙනම් බෙහෙත් ඕනේ නැහනේ. දොස්තර මහතුරා, ඔකට මෙච්චර අපරාධේ උගන්වන්නේ වෛද්‍ය විද්‍යාල හදලා වෛද්‍ය පීඨවලට බර ගාණක් වියදම් කළා. අවුරුදු 5ක් 6ක් එයාලු ඉගෙනගෙන පරීක්ෂණ පවත්තලා ඇවිල්ලා මොකටද මේ වියදම් කරන්නේ? එහෙම යාඥාවකින් පුළුවන් නම් ලෙඩේ හොඳ කරන්න කරන්න. ඔක්කොම නවත්තන්න, උගන්වන්න ඕනේ වෛද්‍යවරුන්ට. අර එහෙම ටීම් එකක් හදන්න. දොර ලොක්කම එකට යවන්න ඕනේ. ඒකට පස්සේ ඒකට පඩි දුන්නට කමක් නැහැ. ඉතින් මෙතන තියෙන්නේ Tamanට තේරෙනවා මේ නිසදුටුව කොච්චර බලවත්ද, දරුණුද. අනාත්ම වූ ලෝකෙක දේවල් ආත්ම කරන්නේ මේ හදන්නේ. තමාට ඕන විදිහට පවත්වන්න. වසඟේ පවත්වන්න. හරිම ලාමකයි මේ දෘෂ්ටිය. ඊළඟට මං ගොය ඔක්කොම බ්ලොක් කරලා දාලා වාඩි වෙන්න, මුකුත් වෙන්නේ නැහැ. පිරිතක් කියලා දානයක් දෙන්න. ඕනම නම් පින් හරි සිද්ධ වෙනවා. හැබැයි මේ වග්ගඩු දෙකක් නරක් වෙච්ච එක ත්‍රිපිටකයේම පිරිත් කරලා කිව්වත් හොඳ වෙන්නේ නැහැ. ඒක හොඳ කරන්න බෑ. ඉතින් ඒකට පිළියමක් හොයන්න ඕන. එක්ක වග්ගඩුවක් දාන්න ඕන. වෙනව කරන් දෙයක් නැහැ. එහෙමයි කියලා දැන් භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් අයින් වෙන්නත් එපා. අපි මෙච්චර ධර්මයේ සරණ ගියා, පින් කරා, එච්චර කරලත් අපේ වග්ගඩුව හරි කියන්නේ නැහැ කියලා. එහෙනම් මෝඩකම උපරිමයි. එහෙම හිතනවනම්. තව කෙනෙක් එහෙම කිව්වා, මේ පිටරට කිටුපු කෙනෙක් කිව්වේ. එයාගේ අම්මා හරි තාත්තා හරි සනීප වෙන්න කියලා එයා බෝධි පූජා තියලා දවස් 7ක්. ඒ 7 වෙනි දවසේ වෙනකොට අම්මා මැරිලා. ආයි බෝධිය පැත්ත බලා තියන්නේ නැහැ ගෝ. ඇයි හේතුව? අම්මා මලා. ඒතර මේ ලෝකෙ ඉපදෙන මිනිස්සු ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? ඒව ධර්මතා. ඒක ක්‍රිස්තියානිද, මුස්ලිම්ද, බෞද්ධද කියලා වෙනසකුත් නැහැ. ඔක්කොම එහෙමයි. හැමෝටම අසනීප හැදෙනවා. හැමෝම මැරෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ පලි නැහැ. උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ ලෙඩ වුණා බොහෝ අවස්ථා. ඉතින් වෙලා තියෙන්නේ මොකද්ද? උපතින් බෞද්ධ වුණාට ගොඩක් අයට මේකවත් තේරෙන්නේ නැහැ. කොහෙන් හරි සනීප වෙනවා නම් ඒකට දුවනවා. මං කොච්චර බය වෙන්න එපා. ඔන්න බය වෙන්න ඕන කට්ටඩියෙක් මොනවාරි කිව්වොත්නම්. මොකද මාතර මිරිස පැත්තේ කට්ටඩි ඉන්නවා. උණ්ඩ ගුරුකම් කරන්න පුළුවන්. ඒව වදින අවස්ථා තියෙනවා. මොකද්ද කොඩි වින කරන්න පුළුවන්. පිල්ලුවක් ඒවනම් බය වෙන්නේ. ඇතුව මේ අපි උඹව බලා ගන්න කියලා කිව්වට බය වෙන්න එපා. ඉතින් එහෙම ඕනේ නැහැ. ඉතින් මේ මේ දැන් උණු උණුවෙන් වෙච්ච එක මම මේ ඔබට මතක් කළේ මේ මිසදුටුවේ ධර්ම. ඒතර ධර්මය නොදන්නා කෙනාට කොච්චර හානියක් වෙන්න පුළුවන්ද? සමා තව චුට්ටෙන් අසනීප වෙනුවෙන් තිසරණේ අතහරිනවා. පිරිත් කියලා දානයක් දෙන්න ඉඳලා තියෙන එක නතර කරන තව චුට්ටේ. ඉතින් මම ඒකට හයියක් වුණා. මං කව මම බලා ගන්න මොන හරි වුණොත් මාව හොයන්ගෙන මේ එන්නේ නැහැ කොහොම ඉන්න අවශ්‍ය නැහැ මාව හොයගෙන. නමුත් අර ගොඩක්ම වෙලා තියෙන්නේ මේ අපිට එක තේරෙන්නේ අපිට මේ අවබෝධය ඔක්කොම ඇවිල්ලා තියෙන උපතින් අපිට සංසාරේ පුරුද්දට. නමුත් සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒවා. යාළ අසරණ වෙන ඒ තැන්වලදී. ඉතින් ඒ වෙලාවකත් කොච්චර දෙයක්ද ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නම්බර් එකක් හරි තිබිලා කතා කරලා අහපු එක. ඒක හොඳට ගියා. දැන් එයාගේ බය නැති වුණා. අබේ බවට පත් වුණා. නිර්භය බවට පත් වුණා. ඉතින් එක දෙයක් මම මේක කතාවක් කිව්වේ ඔය වගේ. දැන් මේ මෙලව නැහැ, පරලව නැහැ, ආය උපදින්නේ නැහැ, කර්ම නැහැ. අකිඩියවාදී ශ්‍රමණයෝ ඔය හිටියනේ පගුද කච්චායන ආදී ඒ හය දෙනාගේ දෘෂ්ටි වෙනම තිබුණා. ඉතින් එහෙම දෘෂ්ටි ජාලය දෘෂ්ටි කාන්තාරයක් බවට ඉන්දියාව නැත්තම් දඹදිව පත්ව තිබුච්ච කාලෙකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළේ හේතු ඵල දහම. ඔය එන හැම සිද්ධියකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව දේශනා කළේ බුදුරජාණන්. සවිච්ඡා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං ආදී කොට භාග්‍යතුන් වහන්සේ දේශනා වෙනම් මොකද්ද මේ දුකට හේතුව, දුකට මුල? ඇයි අපි නැවත නැවත උපදින්නේ? අපි සංසාරෙදි චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කළේ නැහැ. අවබෝධ ඥානයටපත් උනේ නැහැ. රහත් උනේ නැහැ කෙටියෙන් කිව්වොත්. ඒ රහත් නොවීම නිසා අපි පෘථජ්ජනව හෝ ආර්ය
ශ්‍රාවකය පවා කර්ම රැස් කරනවා. පෘතජ්ජනයි කියලා හිතන්නකෝ, මේ පෘතජ්ජන ශ්‍රාවකය දුක දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිවන දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. එයා පිනුත් රැස් කරා, පෞත්‍ර විශේෂයෙන් පෞරස් කරනවා, ප්‍රාණඝාත ආදි කරනවා. ඒවට කියන අපුඤ්ඤාභි සංකාර. එයා ධර්මය අහුණා නම් එයා දන් කවදාවත් සැප පිණිස හේතු වෙන්නේ නැහැ, සසර සුව වෙන්නේ නැහැ. නිරේතිරි සම්ප්‍රේත අසුර සතර අපායට යන්නත්, මනුෂ්‍ය ලෝකෙ ඉපදුන දුක් විඳින්නත් තමයි ඔය ප්‍රාණඝාත හොරකම් ආදී හේතු වෙන්නේ. ඒක නිසා ඒක කොහොමත් අනුතුරුදායකයි. මේ කර්ම පිනුත් කරනවා. ඒක ඉතින් අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. එහෙනම් කර්ම රැස්වීම කියනකොට වරද්ද ගන්න එපා. අකුසල් ප්‍රහාණය කරන්ඩ කුසල් වඩන්නයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. කුසල් කිව්වේ ඔය ටික තමයි. දැන් කර්ම සකස් වුණා, රැස් කරගත් අතීත කර්ම. ඒ අතීත කර්ම වලින් යම් කර්මයක් මුල් වෙනවා මරණ මොහොතේ. පහුගිය ආත්මෙ චුත වෙනකොට දැන් අපි මිනිස්සුන් නිසා අපිට කුසල කර්මයක් සිහි වුණේ. චුතිසිතට. ඒ අනුව අපි මව කුසකට ඇවිල්ලා ඔන්න ඉපදුනා. කර්ම හේතුවෙන් විඥාන සංඛාර පච්චය විඥාන. ඒකට කියනවා චුතිසිත ප්‍රතිසංසිත සම්බන්ධ වෙන තැන. එයින් චුත වේජසිතක් එක ශණයක අල්ලගත්ත මව කුසක කල රූපයක්. එතන අපි පහළ වුණා. එතන තියෙනවා නාම රූප දෙකක්. විඥාන පච්ච නාම රූපං. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදිච්ච අපිට තිබිච්ච රූප කොටස තමයි කල්ලල රූපය. මවගේ ධාතු කොටසක්, පියාගේ ධාතු කොටසක් එක්ක හැදුණු තෙල් බිඳුවක් තරම් කුඩා කොටසටයි රූපය කිව්වේ. හදවත ඇසුරු කරගෙන තමයි හිත පවතින්නේ. මේ හිත එළියට යන්නේ නැහැ. දිගට මස් වැදල්ලා බවට පත් විඳින බව වේදනා හඳුනන බව හිත හතරයි. ඒ හිතේමයි මේ ධර්මතා හතර තියෙන්නේ. විඳින ස්වභාව, හඳුනන ස්වභාව, චේතනා පහළ වෙන ස්වභාව, දැනගන්න ස්වභාව. හය හත් පහකට රූපය පහකට බෙදුණා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ කය, ගොරෝසු කය, දරුවෙක් ගුණත් ඇදලා තියෙනවා ඇස් දෙක. ඇස කියන ආයතනය. කන දෙකයි. නහය තුන්වෙනි ආයතනය. දිව හතරවෙනි ආයතනය. කය පස්වෙනි ආයතනය. හිත කියන එකත් එක්ක මන ආයතනය. ආයතන හය නිසෙන චක්කු විඥානය උපදින එතනම ඒෂණයම ස්පර්ශ වෙනවා. ඇසේ ස්පර්ශය. කනට ශබ්ද ඇහෙනවා, ඒක්ෂණයෙන් පහළ වෙනවා සෝත විඥානය. එකම හිත හැබැයි නම් දෙනවා කනත් එක්ක සම්බන්ධ නිසා සෝත විඥානය. කනත් එක්ක යෙදෙන්නේ ඒ තුන එකතුව කනේ ස්පර්ශය. නහය ගඳ සුවඳයි ගහන විඥානය එකතු වෙනවා. තුනම එකෂණේ පහළ වෙනවා, හමු වෙනවා, එතන ඇති වෙනවා නාසයේ ස්පර්ශය. දිවය රසය ජීවහා විඥාන එකසන එකතු වුණා තැන එකෂණයකම හට ගන්නවා දිවේ ස්පර්ශය. කයයි පහසයි කාය විඥාන එකතු වෙන කල්හි හට ගන්නවා කය ස්පර්ශය. මනසයි අරමුණුයි මනෝ විඥාන එකතු වෙනකොටම හට ගන්නවා මනස ස්පර්ශය. ඔන්න ස්පර්ශ ආයතන 6යි. ඇසේ, කනේ, නහයේ, දිවේ, ශරීරේ, මනෙහි ස්පර්ශ 6යි. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශ ගෙනත් දෙනවා වේදනා තුනක්. සැප, දුක්, උපේක්ෂා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්න සැප වේදනාව, දුක් වේදනා, උපේක්ෂා තුනක් එන්න පුළුවන්. අරමුණ ප්‍රිය නම් සැපයි, අප්‍රිය නම් දුකයි, ප්‍රකට නැත්තම් උපේක්ෂකයි. කනේ ස්පර්ශනොත් සැප, දුක්, උපේක්ෂා, වේදනා තුනයි. නාසයේ ස්පර්ශනොත් සැප, දුක්, උපේක්ෂා තුනයි. දිවේ ස්පර්ශනොත් සැප, දුක්, උපේක්ෂා තුනයි. කයේ ස්පර්ශනොත් සැප, දුක්, උපේක්ෂා තුනයි. මනසේ ස්පර්ශනොත් තුනයි. වේදනා තුනක් වෙනවා. තුන ආයතන හයට ගත්තොත් හය ආකාරයේ ගුණ වෙලා 18ක් වෙනවා. ඒතර වේදනා මොනවද? ඇසේ ස්පර්ශයෙන් හට ගන්න වේදනා, ඒවා ප්‍රභේද වෙනවා සැප, දුක්, උපේක්ෂා. ඒක වෙනම දැනගන්න ඕන. ඒතර ආයතන හයෙන් වේදනා වර්ග හයක් තමයි ඉන්නේ. ඇසේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, කනේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, නහසේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, දිවේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, කයේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව, සම්මන්නසේ ස්පර්ශයෙන් හට ගන්න වේදනා. මේ වේදනා තුන නිසාම හට ගන්නව තණ්හාව. ඒක වෙනම කිව්වොත්
සැපවේදනාවෙන් රාගය, දුක්වේදනාවෙන් දේශය, උපේක්ෂා වේදනාවෙන් බහුලකොට මෝහය. මේ තුනම හට ගන්නවා. හැබැයි පොදුවේ කියනවා තණ්හාව කියලා. වේදනා පත්‍ය තණ්හා කියන කොටසින් දැන් සසර තව හැදෙනවා, දුක හැදෙනවා. තණ්හා පත්‍ය උපාදානං, අර අල්ලගත්තු නැත්නම් තණ්හාව ඇති වෙච්ච රූපේ සද්දේ ගන්ධේ රස පහසේ හෝ අරමුණේ බැඳෙන ගතියනවා. දැඩිව බැඳීම කියන උපාදානය. කාම උපාදාන, අත්වාද උපාදාන, දික්ටි උපාදාන, සීලබ්බ උපාදාන ක්‍රම හතරකින් වැටෙනවා. එයින් බෞද්ධයන්ටත් තියෙන එකක් තමයි කාම උපාදානය, අත්වාද උපාදාන. ඒ කියන්නේ පංචකාමයට බැඳෙන බව. රූපවලට සත් වශයෙන් මේ පණ ඇති පණ නැති වස්තුන් කෙරෙහි බැඳීම උපාදානේ කාම උපාදානයයි. මම මගේ ආත්මය කියලා බැඳුනා අත්වාද උපාදාන. ඒ දෙකම බෞද්ධයන්ටත් හැමෝටමත් තියෙනවා. අනිත් දෙක දිට්ඨිය සහ සීලබ්බතය මිසදුටු ගත්තු අයට තියෙනවා. මිච්ඡා දිට්ඨියට බැඳෙන බව, සීල වෘතවලට බැඳෙන බව. බැඳුණු සිතින් තව නැවත කර්ම සකස් කරනවා. උපාදාන පස්චා භව, වර්තමානයේ කර්ම රැස් කරන, පිණුත් කරන, පවුත් කරන. ඒවා භව පස්චා ඡාති වශයෙන් සකස් කරගත් කර්මානුරූපව අනාගත භවයේ ඉපදෙන්න හේතු වෙනවා. ඒ ඉපදෙන තරම තැන නිරේ වෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ, තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, පව කළ පවක් සිහි වෙලා නම් දැන් මැරුණේ අනාගතේ අපාය. දන් දීප සිල් රැකව බණ භාවනා කරව බණහපු දෙයක් නම් සිහි වුණේ එයා දෙව්ලොව හයෙන් එකක මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ධ්‍යාන වඩලා තිබුණොත් අරූපී ධ්‍යාන, රූපී ධ්‍යාන වඩලා තිබුණොත් රූපාවචර ධ්‍යානතල හතරේ එයා අදාළ විදියට ඉපදෙනවා. බ්‍රහ්ම ලෝක 10ක් තියෙනවා. අසඤ්ඤ ලෝකයට තියෙන සංඥාව නැහැ කියලා හතරවෙනි ධ්‍යානට විල භාවනා කළොත් දීචිත්තං කියලා හිත පිළිකුල් කරොත් එයාට අසඤ්ඤ කියන රූපාවචර බ්‍රහ්ම ලෝකයට යනවා. එතන පණ තියෙනවා කිව්වට ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ නැහැ, බණ අහන්න බෑ. ඒක නිසා එතන අභව්‍යයි, අසඤ්ඤ තලය කියලා ඒකට කියන්නේ. හැබැයි රූපාවචරයි, රූපේ තියෙන වැඩ කරන්නේ නැහැ. එහෙනම් බ්‍රහ්ම පාරිසජ්ජාදී බ්‍රහ්ම ලෝක 10 පළවෙනිලා 10 රූපාවචරයි. එහෙ යන රූපාවචර ප්‍රථම දෙවන තුන්වන හතරවන ධ්‍යාන තියෙන්න ඕන. එකක් හරි තියෙන්න ඕන පළවෙනි එකට යන්න නම්. තව එතනින් එහාට තියෙන පහ අනාගාමී ආර්ය ශ්‍රාවකයන්ට ඉපදෙන්න තියෙන්නේ. අවිහාතප්ප සුදස්ස සුදස්සි අකනෙට්ටක. අරූපී බ්‍රහ්මතල හතරක් තියෙනවා. ඒ අදාළ ධ්‍යාන ආකාසානංචායතනය නම් මහා කල්ප 20000ක් ආවිෂ තියෙනවා. විඤ්ඤාණංචායතනේ මහා කල්ප 40000ක් ආවිෂ තියෙනවා. ආකින්චඤ්ඤායතනේ නම් මහා කල්ප 60000යි. නේව සංඥානා සංඥායතනේ 84000යි. තර භවය ආකාර 9කට බෙදන්න පුළුවන්. මේ භව කියන්නේ උප්පත්ති භව කියලා මේකට කියන්නේ. කර්මාන රූප ඉපදෙන තැන. කාම භව, රූප භව, අරූප භව. එතකොට ඒකේ තෝරගන්න ඕනේ කාම භව තියෙනවා 11ක්. එයින් හතරක් කාම දුගති, නිරය, තිරිසන්, പ്രേත, අසුර. හතක් සුගති, මනුෂ්‍ය ලෝක, චාතුර්මහරාජිත, තාවතිංස, යාමය, තුසිතය, නිම්මානඩතිය, පරිනිම්මිත වසවර්ති. ඒ හත කාම සුගති, අර හතර දුගති, හතරයි හතයි 11. ඒ 11ටම කියන කාම ලෝකය. පිම්පව් විතරක් කරපු අයට තියෙන ඒ 11. එතනින් එහාට යන රූපාවචර ලෝක, දැන් කලිනොත් කිව්වා අපි විස්තර කරලා කියන්න ඕන නිසා නැවත කියනවා. ධ්‍යාන හතර ඉපදව ගත්තොත් ඒ හතරෙන් යනවා බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. තල තුනක් තියෙනවා. බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ප්‍රථම ධ්‍යානය හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් වැඩුව අයට. තුනයි. හීන වශයෙන් වැඩුව කෙනා බ්‍රහ්ම පාරිසජ්ජයට යනවා. කල්ප කාලක් අවශ්‍ය තියෙනවා. මධ්‍යම වශයෙන් ප්‍රථම ධ්‍යානෙ වසීකරන් හිටවගෙන ඉන්න එයා බ්‍රහ්ම පුරෝහිත වෙනවා. කල්ප භාගයක් තියෙනවා ආයුෂ. ප්‍රණීත වශයෙන් ප්‍රථම ධ්‍යානෙ වඩවගෙන ඉන්න එයා මහා බ්‍රහ්ම කියන ලෝකෙ ඉපදෙනවා. මහා කල්ප එකක් ආයුෂ තියෙනවා. ඒ තලයෙන් පස්සේ දෙවනි ධ්‍යාන තලය හම්බ වෙනවා. ඒ දෙවනි ධ්‍යාන තලයේදී පරිත්තාබ, අපමානාභ, ආභස්සර කියලා ලෝක තුනක් තියෙනවා. මේ පරිත්තාපයට එන දෙවෙනි
අප්‍රමාණාබෙට යනවා මධ්‍යම වශයෙන් දෙවනි ධ්‍යානෙ වැඩු යෝගාවචරයෙක්. කල්ප හතරයි. ආභස්සරයට යනවා ප්‍රණීත වශයෙන් දෙවනි ධ්‍යානෙ වැඩපු කෙනා කල්ප අටයි. තුන්වෙනි ධ්‍යාන පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභ කින්නක තුනක් තියෙනවා. එතන පරිත්ත සුභ වෙන්නේ තුන්වෙනි ධ්‍යානෙ හීන වැඩුව අය කල්ප 16යි. අප්‍රමාණ සුභ වෙනවා කල්ප 32ක් මධ්‍යම වශයෙන් තුන්වෙනි ධ්‍යානෙ වැඩුව අය. සුභ කින්නකට යනවා ප්‍රණීත වශයෙන් තුන්වෙනි ධ්‍යානෙ වැඩුව අය 32ක් කල්ප 32 64ක් කමහා කල්ප 64. ත සුභ 16යි කල්ප, අප්‍රමාණ සුභ 32යි, සුභ කින්නකේ 64යි. නඩන හතරෙනි ධානයක එකයි ප්‍රණීත හීන කියලා කරන්න බෑ, උපේක්ෂා අග්‍රව තියෙන නිසා එකයි. ඒ හතරෙනි ධානයේ තියෙන ධානතල එකයි තියෙන්නේ ඒ වේහප්පලය මහා කල්ප 500යි. එතනම තව තලයක් තියෙනවා. හතරෙනි ධ්‍යානට ඇවිල්ලා හිත නිසායි සියලු දුක් කියලා යම් කෙනෙක් හිතනවා නම් එයා භාවනා කරන හිත පිළිකුල් වේවා, සිත පිළිකුල් වේවා, දීචිත්තං දීචිත්තං කියලා. ආනිතරයට ලැබෙන ධ්‍යානට කියනවා අසඤ්ඤ ධ්‍යානය. සංඥා නැහැ, හිත නැති කරනවා එයා. හිත නිරුද්ධ කරනවා කල්ප 500ක්. එතන ඉපදෙනකොට හිත නිරුද්ධයි, කයකුත් තියෙනවා, හැබැයි හිත වැඩ කරන්නේ නැහැ, නිසා හෙල්ලෙන්න බෑ. පිළිමයක් වගේ ඉන්නවා මහා කල්ප වලින්ම 500ක්. ඒක අභව්‍යයි. නිවන් දකින සූසු නැහැ, හැබැයි සැපයි. ඔතන 10ක් කිව්වා. ඒ 10ම රූප ආවචරයි, රූපාවචරයි. රූපේ තියෙන නිසා කියනවා රූපාවචර. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්ස යකනෙට්ට කියලා තව පහක් හම්බ වෙනවා. ඊට පස්සේ ඊට ඉහළට එවට යන්න පුළුවන් වෙන්නේ සුද්ධ සත්‍යයන්ට විතරයි. අනාගාමී වෙච්ච මිනිස්සු, අනාගාමී වෙච්ච දෙවිවරු එහෙ උපදිනවා. එහිදී රහත් වෙනවා. එහෙ දැන් ඉන්නා අනාගාමී ශ්‍රාවකයොත් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම රහතන් වහන්සේලා තමයි බහුල වශයෙන් දැන් ඉන්නේ. හේතුව එහෙට ගිහිල්ලා තමයි, අනාගාමී වෙලා ගිහිල්ලා තමයි එහෙදි රහත් වුනේ. එහෙදි රහත් වෙච්ච නිසා තාම ඉන්නවා. කොච්චර කාලින් ඉන්න පුළුවන්ද? අවිහ කියන එකේ ඉන්න පුළුවන් මහා කල්ප 1000ක්. අතප්පේ 2000යි. සුදස්සි 16000යි. එහෙනම් මේක මහා කල්ප 16000 දක්වා උපරිම තියෙන සුද්ධාවාස මමතල පහයි. අපි අදාහ ගන්න ඕනේ, දැනගන්න ඕනේ. තවමත් අනාගාමී අරූපාවචර ලෝක 4. අරූප භවය කියන්නේ මොකද්ද? ආකාසානඤ්ඤායතන විඤ්ඤාණ ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා කියලා ලෝක 4ක් තියෙනවා. පිළිවෙලින් 20000ක් කල්ප එහි වාසය කරනවා. රූපය පිළිකුල් කරලා අරූපී කියන එකද ආකාශය අනන්තයි කියලා වැඩු සත්‍යය ලබන ධානය ආකාසානඤ්ඤායතන. කෙලින්ම බෑ. හතරවෙනි ධානය උපදවල ඒ නැගී සිටීමෙන් තමයි මේ ශ්‍රාවකයෝ මේ කියන අරූප දෙපා ගන්න. එතකොට එතන ලැබෙනවා ආකාශය අනන්ත, අනන්ත ආකාශෝ කියලා සංඥාවක්. රූපාවචර හතරවෙනි ධානයෙන් නැගී සිටීමෙන් පිරිසුදු උපේක්ෂාවෙන් වඩනවා ආකාශය අනන්ත. ඒ ඉපදුනාම අවශ්‍ය තියෙනවා කල්ප 20000. ඊට මගදී එන්න බෑ, 20000ක් ඉන්නවා. දෙවෙනි අරූප ලෝකයේ විඥාන ඡායතන. විඥානය අනන්තයි කියලා. ඒ කියන්නේ ආකාශයට වඩා ප්‍රණීතයි විඥානය. ඒක වඩනවා අරූපී 40000ක් කල්පෙහි වාසය කරනවා. ඊටත් වඩා ප්‍රණීත වෙනවා සංඥාව ඇත්තෙත් නැහැ. කිසිවක් නැහැ. ආකින්චඤ්ඤායතන. මහා කල්ප 60000ක් වෙනවා. අවසාන වශයෙන් නේව සංඥා නාසඤ්ඤායතන. 84000. දැන් ඔන්න භව තුන. කාම් භව, රූප භව, අරූප භව. දැන් භවය හදාගත්තන එතන ජාති වෙනවා, ඉපදෙනවා. ඉපදෙන තැන පටන් නැවත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියනවා. ලෙඩවීම, වයසට යාම, දුක් දුන්නස්, හැඬුම් බැලපුම්,
කායික දුක් මානසික දුක් ආදී නොයෙක් විදිහ දුක් රැසම හට ගන්න. මේක තමයි දුක හට ගැනීම. දැන් මේක දන්නේ නැහැ බාලයා. එයා හිතන්නේ වෙන මොකක් හරි. දුක නැති කිරීමකුත් තියෙනවා. දැන් මේ භාවනා මාර්ගෙ ගිහිලා සීල සමාධි ප්‍රඥා පුරලා ආර්ය ශ්‍රාවකයෙක් වෙලා සහමුලින්ම කෙලෙස් නැති කරන දවසක් තියෙනවා. ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ උන්වහන්සේලා අවිද්‍යා ප්‍රහාණය කරනවා. අවිද්‍යා ප්‍රහාණයෙන් එතන ඉඳන්ම රහත් වෙච්ච තැන ඉඳන් කර්ම කරන්නේ නැහැ. සංකාර ප්‍රහාණය කරනවා. කර්ම කරේ නැති නිසා නැවත ප්‍රතිසන්දි ගන්න සිතක් ප්‍රතිසන්දි විඥානයක් කොහෙවත් යන්නේ ගමන් කරන්නේ නැහැ. විඥානය ප්‍රහාණය කරනවා. විඥානයක් ගියේ නැති නිසා කොහෙවත් නාම රූප හටගන්නේ. නාම රූප ප්‍රහාණය කරනවා. නාම රූප ප්‍රහාණය වෙච්ච නිසා ආයේ කොහෙවත් ආයතනයක් අලුතින් හටගන්නේ නැහැ. සලායතන ප්‍රහාණය කරනවා. සලායතන ප්‍රහාණය වෙච්ච තැන සලායතන නැති නිසා බාහිර ආයතන හයක් ඇවිල්ලා ස්පර්ශ වෙන දෙයක් නැහැ. ඒ නිසා ස්පර්ශේවත් පස්ස ප්‍රහාණය කරනවා. ස්පර්ශ නැති තැනදී විඳින්න වේදනා හටගන්න විනාට ප්‍රය දිග්ගයි කියන එකත් දීගොස් දීගන් සන්තස්ස යෝජනං පයින් ඇදින කෙනෙකුට මගියෙකුට යොදුන දිග්ගයි කියන එකත් ඒ දෙක ගලපා බුදුරජාණන් වහන්සේ සියල්ලටම වඩා සද්ධර්ම නොදන්නා අන්ධ බාලයාගේ සසර ගමන දිගයි කියන එක තමයි ගලපා දේශනා කොට වදාලේ. දීගෝ බාලාණං සංසාරං සද්දම්මං අවිචානතු. එයම තේරුම් ගත්තා. අපිට තේරෙන්නේ නැහැ අපි ධර්මය දැනගන්න ඕනේ. අපි ධර්මය අසුරු කරන්නට ඕනේ. ඒ දේශනා කරපු අහපු ධර්මය අපි තුල භාවිතා කරගෙන මේ දික සසර කිවිත් තියෙනවා. නවතවතාව මේ දුකරන වැටි සංසාර දුක්ඛයෙන් මිදී ඒ යමා නිවනින් සැනසෙන්නට අපටත් මේ දේශනාවේ කාන්තියෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීපා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.